පේෂ මනෝල්ගේ ශර්් එක පිපස්ස පොට්ඩ පෙන්න්න බලුවන්. ශර්් එක පිටි පස්ස මකත ගහලදී. කැලිෆෝනියා කියලා ගහලදී නොදින්.ිෆෝ කලිෆෝනියා ඩ්‍රීමින් කියලා කියනවා. කැලිෆෝනියා ඩ්‍රීමින් කියන්නේ දැන් අපි කතා කරනකොට අපි රහගෙන හිටපුදයක්ත් තමයි සිහින මෙතර තියෙනවා සිහින ලක්සත් තිහායි දසන පහත්. ඇයි මංහෙම කියන්නේ. අවුරුදු විශස්සත් විසිහතරත් අතර කට්ටිය ඉන්වා මේ රටේ ලක්ෂ පහළුවා මාරත්. අවුරුදු විසි පහත් විසි නමය රටේ ඉන්නවා තරුණු තරුණියෝ ලක්ස දාහතරහ මාරක් මේදක එකතු කරාම ලක්ෂ තිහා. මේ ලක්ෂ තිහගේසිීහිනය ගැන තමායි අද අපි මේ කතා කරන්න. ද අප අහගෙනයි කියනවා මට කලින් පුද්ගලයෙක් අනේ අපේ තරුණ තරුණියෝ එන්න අත්ම වලකං ඉන්න කැමතින දිවියලෝකය යන්න මේආත්නම දිවියලෝකය අන්්ඩෝනේ. දිවියලෝකය අන්ඩ බැරිවනාවත් ඔස්ටේලියාවට එහමනත්තං කැලිෆෝනිියාවට වර් අන්ට තමයි අපේ තරුණ තරුණයන්ගේ බලාපොරොත්ව. මේ ළඟති මම දැක්කා සමික්ෂණයක් මේ කියපු වයස්කාණ්ඩය අතර පුද්ගලයුන්ගේෙන් අහනවා චාන්සකක් ලැබනොතිෙන් රට යන්න කැමතිද කියලා. ඒ තරුණ තරුණියෝ ලක්ස තිහා වෙනුවෙන් ගත්ත නියදයේ සීයට අස්සුවක් කියනවා ඔහු මට කැලිෆෝනිියාවේ යන්න පුළුවන්නන් මම කැලිෆෝනිියාවේ අනවායි කියලා. හැබයි ප්‍රශ්නයක නෙමේ. ටම කැලිෆෝනියාවන්ට බෑ. අපිට ලංකාව කැලිපෝනිියාවක් කරන්න පුළුවන්ද කියනක තමයි මංහිතන්නේ අපට තියෙන අභියෝගය. ඔහුද නැදද ඒ කරන්න නං ඒ කරන්න පුළුවන් කාටද. ඒ කරන්න පුළුවන් අද අපපිත් එක්ක ඉන්න අපිට නායකත්වය දෙන සජෙත් ප්‍රේමදාස මැතිතුමාට සහ ඔහුගේ කන්දායමට, පමයි කිය මම කියන්න කැමති. සමහරු නොයකුත් සුරංගනා කතා කියනවා අපේ වඩ කැලිෆෝනියාාවනං කියන්නේ පායි ඉන්ද ස්කයි කියලා එවක් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. අද රවිදුු භාග්‍ය සමේර ජස්මන් හේෂානිකයනමේ පස්සනම කතා කෙරේ අර ලක්ස තිහෙ සිහිනය සැබෑ කරගන්න හදවතෙෙන්ම උත්සාහයත් දරන්නා අපේ පොරොන්දු වෙනවා කියලා. බම මේ දාස්ගන්නක් ස්තරුණ තරුණ ඉස්සරා කියන්න කැමති. මම මට දීලතියෙන්නේෙ විනාරි දහයයි. මම රිජුවම පිළිතුරු දෙන්න බලාපොරොත්තුවෙනවා මේ ප්‍රශ්න පහට. රවිදුට මංහිතන්නේ පොඩ්ඩක් නැවස් වුන. හැබැයක් කියන්න කියේ. ෙලිෆෙන් පටන් ගල්ත්ත. අද දේටාතිකට මොකද වනේ. ඇතවස්ේෙන්ම එතනින් එහාට කිහිල්ල අපි බැලුවෝත් දේටත් එෙක්ක මොකක්ද්ද අපි කරන්නේ ගල්ෆෙන්ට බෝයි ෆෙන්ටර නට කතා කරන්නකට අමතරවා ඔහු පටන්ගත්තා කියන්න ඔහුගේ ෆ්‍රීලාන්ස් කරන යාළුවෙක් ගැන. අද ෆයිවර එකේ වෙන්න පුළුවන් එහෙම ලත්ං අ අප්වක් එකේ වෙන්න පුළුවන් ග්‍රික් ිසයින්්ද එකක් කරලා ඒ මත්තත්තං කාගැහරේ ඒසේකට්ටයිප් කල්ලා පැහකට දොලර්දහ පහළව කොයාගණ්ඩ පුළුවන්. හෙමනං අපි කොහොමද මේ තරුණ සමාජයට ඒ ඩේටා සහ ඒ අවශ්‍ය ඉන් ප්‍රස්ට ලක්චර්ක ලබා දෙන්න ආණ්ඩුවෙන් ගතයුතු ක්‍රියාමාර්ගය. ඩිජිතල් ඉන්ඩිය කියලා වැඩපිළි වෙලත් තියෙනවා. අපට ඩිජිතල් ශ්‍රී ලංකා කියලා, පලටෆෝර්ම් සදන්න අවශ්‍ය සහයෝගේ ලබා දෙන්න වැඩපිළිවෙලක් පටන් ගන්න අපි කතා කරගෙන යනවා. ඒක ෆින්ටතක් වෙන්ඩ පුළුවන් ඉන්ෆමේෂන් සකලට වඩ පුුවන් ඒ ගවන්මන්ට වෙන්ඩ පුළුවන් ඒ හෙල්ත වඩ ලුවන් මේ සියලුදේ තරුණ තරුණයන්ට අලුතෙන් අර මංහිතන්නේ කවද හේෂානි කිව්වා ගෝලීය සමාජයට ගැලපෙන තරුණ කණ්ඩාමක් බිහික රන්්ඩඕන කියලා. එවැනි කිිල් සෙට්ටකක් හදන් ඩෝන කියල කිව්වා. හරි අධ්‍යාපනය හතුළේ නිදහස තියෙන්න් ඩෝන කියල කිව්වා ඔය මෙතන ඉන්න තරුණ තරුණයන්ට තමන්ට කැමතිදේ කරගන්න අවස්ථාවක්ල බාදෙන් ඕෝන කියල කි්වා. එහෙමනං ඉස්රහදී නිර්මාණය වෙන රැකයා මොනවද. රැකියාවලට ස්කිිල් එක දෙන්න ඩේට සමක ජහනගේම් එක සජබේ මොකක්ද කියන එක මං හිතන්නේ වැැතකත්වෙනවා ඔය කට්ටිය දැනගන්න. ගියවුරුද්දේ අපි අපනාෑනය කරා අයි සවිසස් බිලියන ඩොර් එක හමාරක් මංආගෙනයි ජනාධිප තුමා කියනවා දෙදස් තිහා වෙනකොට බිලියන් ඩොර් තිහක් අපනාානය කරන්න බලාපපුෘරත්තුෙනවා කියලා එක හමාරරි දල තිහටයන එක ලේසි නෑ අවුරුදුහායකින් තිහටගිය නැති වුනත් දහයකට හෝ පහළවකට හරි යන්න වැඩපිළිවෙලක් තියෙන් ඕෝනේ අර කවුද කිවවාගේ ඉලක්යක්ක් තියෙන් ඩෝනේඇක්ෂන් ලෑන්් එකත් තියෙන් ඕනේ කේපයිටිකත්තියෙන් ඕනේ වැඩරන්න පුළුවන් මිනිස්සුටිකක් ඉන්න ඕනේ ඒත් එක්ක අර සිහිනයට අපිද යන්න පුළුවන් වෙනවා. තාාතාක වවැඩ පුළුවන් ඉන්ෆෝසිස්සක වැන්නඩ පුළුවන් විප්්‍රෝයක වෙන්ඩ පුළුවන් ටෙක් මහින්දුර වෙන්ඩ පුළුවන් HTC වඩ පුුවන්. පොහෙද තියෙන්නේෙ චනයි වල තියනවා හයිද්‍රබාඩ් වල තියනවා බැංගොලෝවල තියෙනවා හැබයි. කොළඹන ගාල්ලිනෑ තිිරිපුණා මලේ නෑ යාාපනේ නෑ කොවත් නෑ. ඇයි මොකක්්ද වෙනස. ඉන්දියාවේ පෝක් සමුද්‍රයෙන් එහ පැත්තේ ඉන්න කට්ටට පුළුවන්නන් අපිට බැරිවෙන්න හේතුවක් නැහැ. ඒ ප්‍රශ්න තියෙන්නේ අපි බලන්නේ අප්‍යන්තරය දිහා. අපි බලන්නේ පල්ස් අර පරණ කාලේ අයිඩියෝලෝජ එකක් දිහා. කරුණා කල තේරුම් ගන්න අපිට කැලිෆෝනියා ද්‍රීම් එක ඇත්තවසේම සාක්සාත් කරගන්න ඕන්නම්. අපේ වෙනස්වෙන්න ඕනේ මූලික දේතමයි අපි හිතන විදිය අපි අභ්‍යන්තරය වෙනුවට බාහිරගැ හිතන්න ඕනේ අපි ගෝලීය වලද බලගන හිතන් ඕෝනේ ඉන්දියාවෙන් අවුරුද්ධකට ඇමරිකන් ඩොර් බිලියන දෙසිය පණහක් අපනානය කරනවා අයිIT විතරක් බිලියන දෙසිිය පණහක් අපි බිලියන එකයි දසම පහක්. ඒට භාග්‍ය කතා කරනකොට කිව්වා විවස්සාවෙේ ජීවත්වෙන්න්න අයිති්‍ය අපිට අවශ්‍යයි කියලා. නැගී සිටින්න වපසරයක් ෝන කිව්වා අපේ කොන්දට ගහලා දේශපාලකව් තරුණ තරුණගන්ජය කොද කඩලගල කිව්වා. මම භාග්‍යත් එක්ක එක නොවීන්නේ නැ. නමුත් ඇය කිව්වා වගේ ඒ නැගී සිටින්න සමාජ අසාධාරණයට විරුද්ධව කටයුතු කරන්න අවස්ථාවක් ලබා දෙන්න ඕනේ. ගුණාත්මක අධ්‍යාපනයක් දෙන්න රැකියාවට අවස්ථාවක් ගන්න සමාජ සාධාරනත්ත්වක් එක ජීවත්වන්න වපසරියක් හදන්නා සජි ප්‍රේමදස ජනාතිපතිතුමා යටතේ අපි පොරොන්දු වෙන් වගේලා මේ තරුණ කණ්ඩාාවට මම කියනවා. සජිතුයි මමයි පෙරේද කියා මේ පුරුනෑගලම සෙලීන් ෆවුන්ඩේෂන් එක වැඩ පිළිවෙලකද. එතන කතා කෙරේ තරුණියන් ගැන කාන්තාවන්ත මාසකට සැරයක් අවශ්‍ය කාන්තයා සනිපාරක්ෂකතුවා සම්බන්ධයෙන්. අද මේ රටේ පිරිමි මේවගැන කතා කරන්න. බයයි ලැජ්ජයි සජිත් මේක ගියපාර කියනකොට පැගක්්මෑන් කියන විළු කර හබයි අත්ත තත්ත්ව තමයි අද අවශ්‍ය කාන්තාවන්ට ඉස්කෝල යන දරුවන්ට සීයට හතලිහකට හැකියාවක් නැහැ මේ අත්‍යවශ්‍ය ඒ සනිීපාරක්ෂිකතුවා ගන්ඩ. ඉතින් ඒසා ඒ නිසා අපි වැඩ පිළිවෙලක් නිර්මාණය කරලා තියෙනවා. ඉස්කෝලවල අවශ්‍ය සියලුම දරියන්ට ඒ සනීපාරක්ෂකතුවා වෞජර්කමයක් මින් ලබා දෙන්න ඒ වැඩ පිළිවෙල අපි පතන්ගන්නා කියලා ඉතාමත් ඕනකමින් කියනවා. සජි ප්‍රේමදාස ඇතතේ ඒ අවශ්‍ය සියලුම කාන්තාවන්ට සනීපාරක්ෂකතුවා ලබාදීමේ වඩ පිළිවෙලක් පටන්ගඩා කියලා මම මනුස්්‍යෙක් කැතිට තාපප කෙනෙක් කැතිට ලච්ජාවක් නැතුව බයනැතුවා කියන්න සූදානම් මෙතදී. මේක තමයි වෙනසා මේක තමයි සිිස්ටම් මක චේන්ස් කරනවා කියලා කියන්නේ භාග්‍ය ඔයාගේ අදහස් වලට අපි ඇහුන්කන් දුන්නා ඊළඟට ඊළඟට කතා කරේ සමීර සමීර කියන්නේ මංවාගේ මොඩ්ගොවියෙක් සමිරු ධන්න මංගිවරලා කරම්. සමීරගේ හීනෙමකක්ද. කැලිපෝනිියාවේ සුපමාකැට්ටකට සමීරකීන බ්‍රෑන්්ඩකෙන් කෙසෙල්වේවා වෙන කෘෂි භෝගවේවා තමන්ගේ බ්‍රෑන්්ඩ එකෙන් ඇමරිකාවට අරින්න නැත්ද. හරියට හරි එයා කිව්වේ සමිර වගේ අපි තවත් දාහක් හැදුවොත් ඒ කෙනෙක් විසි පහගනේ රැකා දුන්නොත් රැකයා විසිබන්දාහක්. ඉතින් ඒ සමිර වගේ, කියීන තියන කී දාහක් කීල් ලක්ෂයක් මේ ලක්ස තිහැ තුළ ඉන්නවද. බර ගානක් කින්නවා. සමිර කිව්වා ප්‍රධාන ප්‍රශ්න තුන මූලික ප්‍රශ්න හැටියට සමිර කිව්ේ මූලික ප්‍රාක්්ධනය නෑ. කැපිටලික නෑ බැංකුවට ගියහම කියනවා තමන්ගේ අම්මගේ තතාත්තක ගෙතර උකස් කරනව අනන් මංවාට ලක්ෂ පහත් දෙන්නන් කියලා. හරි හේතුවක් නිසාහ එකකගේ වා ගන්ඩ බැරිවුරොතෙන් පරාථයක දාලා තමන්ගේ අම්මගේ තාත්තකෙ දේ අරගෙන අනුවයි කියලා ඒ බැංගු කාරයෝ කියනවා. එහෙමනම් මේ සිිස්ටම් එක චේන් ෙන්ඩෝන අද සමීර මං කතා කරන්නේ එක පත්තකින් විවසාගේ කැටියට අනි පත්තෙන් බැංගුවක ප්‍රධානීයක් හැටියට. ඒවගේ කන්්දාෑමත්තමයි සජිත්තක එකතුවෙලා තියෙන්නේ. ඔය ප්‍රශ්නය අපට තේරෙනවා අපට අවස්ථාවක් ලැබු නෑ සමිරතාම ඔයාගේ ප්‍රශ්නයට උත්තරයත් දෙන්න. ගේ ප්‍රශ්නයට උත්තර අපි දන්නවා. අපි ඒක කරනවා කියලා මෙතන ඉත්තාමත්ම හදවතෙන් ඇත්තටම සංවයකෙන් මංවාට කියනවා ඔයාගේ ප්‍රශ්නය අපිට තේරෙනවා ඒ ප්‍රශ්නයට අපි උත්තරයක් ගේනවා. සමීර දෙවනි පාර කිව්වා සර්ටිෆිකේෂන් ගැන අපිට සහතිකයක් ගන්නනම් එස්සෙල් එස්සක ගන්න නං ඊඩබ එකෙන් ගන්න නම් ර ිකේක්් එකක් ගන්න නම් කට තියෙන අමාරුව. රජයෙන් ලැබෙන සහයෝකගේ අතිසීම මදී කියලකිවා. මං පිළිගන්නවා. ඒක ද අවශ්‍යගේ අපේ කෘසිිකාරම සේවකයෝ ඉන්නවා පොල් මහත්ත්‍යයා ඉන්නවා ්‍රබ මහත්ත්‍යය ඉන්නවා පොල් මහත්‍යය දෙනවද අර කෘසි ෝගවලට තින ප්‍රශ්න පොල් ගහහි ප්‍ර්න ්‍රබර් පොල් මහත්ත්‍යක මිද වන්නේෑ. රබර්ගහ තියන ප්‍රශ්ට රබර් මහත්ත්‍යකගේ මිසඳ වන්න. හරි මයින ෝප්සකන් සිනමන් මහත්තර සිනමන් විසඳුමක් නෑ. ඒමලං ඒ සම්බන්ධයෙන් විසුම් ගණ්ඩ වෙන හැයිට වඩායිකදයම්මන් කියන්න සමීල. ඔයා එක්ස්පෝර්ට හැටියට ඔයාට තියනෙන ප්ලස්්නේ එස්ල්ලෙස්ක දෙන සර්ටිෆිකේට්ටක කැලිෆෝනිියාවේ ඒ බන්්ඩලය අනුමත කරන්න ඕෝනෙ. ඒකට කියන අපි එක්ක්‍රඩිටේෂන් කියලා. එක්ක්‍රඩිටේෂන්න ගත්තියෙන් දෝනෙ. අපට සියස්සා යාරකෙන් ඔයා ගත්තනං EB එකෙන් රෙජිස්ටේෂන් එක ගත්තනං. ඒ මේල් එක ඇරිය නම් කලිෆෝර්නිියාවවෙේ සුප මාකට්කට ඒ කලිෆෝනියාවේ සුපමාකට්කේ මැනෙජර්ක අන්ඩෝනේ ඕහ මට ඩවිය එකකෙන් ලැබිල තියන සහතිකේ මං පිගඩ සූදාදාන් කලා. එව්වට තමයි සමිර අපිට වෙළඳකි විසුම් අවස්ස වෙන්නේ අපි වෙළඳ කිවිසතුමක් ගහල තියෙනවා නම් කැලිෆෝනියාවත් එක්ක අපිට පුළුවන් ඒද කරගන්න. එනිසා අපි විෘතවහිතමු අපි බාහිර ජාත්‍යන්තර වෙළඳ පොල ගන හිතමු. සමිරල දාහන්න වෙයි සමිරලා ලක්ෂයක් බිහි කරන්න වැඩ පිි වෙලක් කි හතම කියලා මංමතන කැමතිී කියන්. අවසාන වස්සයෙන් යස්මින්ගේ කතාව වං අහගෙන හිටියා. මට දෙමළලතේරෙන්න්න නමුත් මංගහිතන් ඔහු දෙමලෙින් කිවවෙත් සිංහලින් කියපු දේම තමයි තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න අවස්ථාවත්දෙන්ට කියලා. අපි කවුරුත්් දන්නවා. ඔන්යින් සේ්ටිබිල් කියල එකක් ගෙනල්ලා අපිට තියෙන නිදහස නැති කරන්නා රනිල් වික්‍රම සිංහ ප්‍රමුකා පොහොට්ටුවේ ක්ඩායම සූදානම් වෙලා ඉන්නවා. ඇත්ත වසෙන්ම නීතියකුත් ගෙනාව. හැබැයි ෆේස්බුක් එක ඉන්ස්ටා එක එක් එක ටික්තෝ්‍යක මේ හැමෝම කිව්වා තවල් ටික දවසයි බලන්නේ ඕගොල්ලො මේ නීතිය වෙනස් කරගත්ත නත්තාන් අපිත් අකුල්ගෙන අනුව ඇන්ඩ කියලා. අපිහිට කොල් හු කිය නෑ කියලා. හැබැයි හිතන්න යස්මින් හිතන්න අපිට ඔවුන්ගෙන් ලබාගන්න පුළුවන් ආයෝජනයිද. කෙලිෆෝනියාව තමයි ෆස්බුක්් එක තිෙන්නේ. කැලිෆෝනිියාව තමයි සිල්ිකන් වැලියක තියන්නේ. කැලිෆෝනිියාවේ තමයි හොලිබුඩ්ඩක තියෙන්නේ. කැලිෆෝනිියාව තමයි චවත් පලිපිට ඉන්නේ. හබ අපිට පුළුවන්ද කැලිෆෝනිියාවගේ අවශ්‍ය. ක්නෝී ඉන්ස්න් ගන්ඩ මේ වගේ ගොබ්බ නීති මේ රටේ දම්මහම ගන්ඩ බෑ හබ අපි එක දෙයක් කියලා තියෙනවා අපිඇමිල්ල පලවැනි සුමානයේ සජිත් ප්‍රේමදස ජනාධිපතිවරයා ඔය ඔන්ලයින් සේ්ටි පනත සම්පූර්ණයම අනිප්‍රත්ත ගහනවා කියලා. හැබැයි ඒකැන් කියන්නේ නෑ. ළමාපජෝග ඔ අපපයෝජකයන්ටකෙන් අවස්ථාව වදදෙනවා කියලා තාත්තගෙනෙ කහිටට මම දන්නවා. කොයි යහකාරයෙන් දද කාල්තාවන්ට දරුවන්ට මේ ෆ්‍රේස් බුක්කත්්‍ය පාවිච්චි කරන්න කියලා ඔවුන් අල්ල ගණ්ඩවා හැබැයි ඉනිදහසේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය නැවතත් ලබා දෙනවා. අවසාන වශයෙන් හේෂානය අහිංසාගේ කතාව එය කිව්වේ මම කලින් කිව්වවාගේ ගෝලිය සමාජයට ගැලපෙන රුණ තරුණෝ නිර්මාණය වෙන්න ඕන කියලා. හේෂානි කිව්වා මෙහෙම කතාව සම්ප්‍රදායක අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්්ඩෝන කියලම පිළිගන්නවා. ඇත්ත වසේෙන්ම විශ්වවිද්‍යාලයට ගිහිල්ල අපි ලබාගන්න උපාදයෙන් රැකියාවක් ලැබෙන්නේ නෑ කියලා ඊට කලින් කතා කරුණ මංහිතන්න හේෂානිය ඔයාම කිව්වා. එහමනම් රැකියාවක් ලබාගන්න මුන්න වගේ රැකියද ඊළ ගෞරුදු දහයි නිර්මාණය වෙන්නේ. ඒ රැකියාවලට අවශ්‍ය ස්කිල් සෙට්ක අපට තියෙනවද. ඒක හදන්න එහෙම සම්ප්‍රදාාක ක්‍රම සම්ප්‍රදාක ක්‍රමේ ස්ිස්ටම් එක චේන්් ජෙන්ඩ ලෝන. ඒ නිසා තමයි මංහිතාන හේෂානිවා කිව්වේ සජිත් ප්‍රේමදාහස මයිතුමාගේ අර සක්වල වැඩසටහන සම්බන්ධයෙන්. ඒමනම් මගේ විනානිි දහ ඉවරයි මට කතා කරන්න තිබේ මේ පස් දෙනාකය අදහස් සමඟ අපේ රජය යටතේ. ්‍රපත්තිය මොකද කියන එක විනාරි දහයකින් මෙස්ියලුදේ කතා කරනා මාරයි නමුත් මංහිතන්නේ අපිට පුළුවන්ගුණා ඔබලාට යම්කිසි හෝ ඉංගියක් ලබා දෙන්න සජිත් ප්‍රේම දාස ජනාධපතිවරයා යටතතේ ලංකාව කැලිෆෝන්‍යාව කිරීමේ ලෝකන්ත එකතුකිරීමේ වැට පිළිවෙලේ මල්ල ධර්මතික අපිගාව ජනටමත් තියනවා කියලා බෝම විස්තුූතියි ජාවිවා.